අපේ තුන්වෙනි පාඩම 3 pin hooks බොහොම සරල කර්ටන් නිර්මාණයක් ඒ නිර්මාණයේදී මේ කොක්කෙන් තමයි කර්ටන් එක සම්බන්ධ වෙලා රැලි වෙලා තියෙන්නේ අපි බලමු කොහොමද මේ කර්ටන් එක නිර්මාණය කරගන්නේ කියලා අපි මේ සඳහා භාවිතා කරන්නේ 3 pin hooks ටේප් එක මේ වගේ ටේප් එකක් ඒක ඒ වගේම හොක්ක මේ වගේ හොක් එක මේකට කියන්නේ 3 pin hooks කියලා. අපි බලමු ටේප් එකෙත් කන පිට පැත්ත හොඳ පිට පැත්ත කියලා දෙකක් තියෙනවා. ඒක අපි හොයා ගන්න ඕනේ. මේ විදිහට මේක මෙහෙම යවන්න පුළුවන් පැත්තක් තියෙනවා. මේ පැත්තේ එහෙම යවන්න බෑ. එක පැත්තක විතරයි යවන්න පුළුවන්. අපි දැන් බලමු මිමි ගණනය කරගන්න ආකාරය. මෙම තිර රෙදි නිර්මාණය සඳහාත් ජනේලේ පළලමෙන් දෙගුණයක් රෙදි ගත යුතුයි දෙගුණයක් සහ මැහුම් වාසි අඟල් 4ක් උසින් අඟල් 10ක් වැඩිපුර ගත යුතුයි. එහෙම ගත්ත රෙදි කොටසක් මේ කියලා හිතන්න. උදාහරණයක් විදිහට ජනේලේ පළල අඟල් 25යි නම් දෙගුණයක් කියන්නේ අඟල් 50යි අඟල් 4ක් මැහුම් වාසි ගන්න ඕනේ. උස අඟල් 60යි නම් 10ක් වැඩිපුර ගන්න ඕනේ අඟල් 70ක් විදිහට. 70ක් සහ 54ක් ලෙස ගත රෙදි කොටසක් මේ කියලා හිතමු. බලමු අපි නිර්මාණය කරගන්න ආකාරය. මං දෙවෙනි පාඩමේ කියා දුන්න ආකාරයටම මැහුම් වාසි අඟලක් නවා ගන්න ඕනේ. තවත් අඟලක් නවාගෙන මැහුම් වාසි මහ ගන්න ඕනේ. මේ පැත්තෙත් අඟලක් නවලා තවත් අඟලක් නවලා මැහුම් වාසි මහ ගන්න ඕනේ. යටත් යට වාටිය අඟල් 4 හමාරක් නවලා ඉහළට අඟල් 4 හමාරක් නවලා මේ විදිහට මැෂින් එකේ මහගත යුතුය. මම මේ කොටස නැවත නැවත කියලා දෙන්නේ නැහැ. ඒ විදිහට මහගත්ත කොටසක් මේ කියලා අපි හිතමු. මේ තිර රෙද්දෙත් අපි අඟල් 1 හමාරක් නවන්න ඕනේ. අඟල් 1 හමාරක් නවලා මේ විදිහට මහන්න ඕනේ. අඟල් 1 හමාරක් නවලා අපි අඟලක් ලකුණු කරගන්න ඕනේ මේ විදිහට. ටේප් එක අල්ලද්දී අපි මම මුලදී කියා දුන්න ආකාරයට මේකේ හොඳ පිට කන පිට හොයා ගන්න ඕනේ. මේ විදිහට මේ කොක්කත් දාන්න පුළුවන් එක පැත්තකින් විතරයි. උඩින් දාන්න බෑ යටින් විතරයි දාන්න පුළුවන්. මේ යටින් දාන්න පුළුවන් කොටස අපි තිර රෙද්දේ පල්ලෙහාට තියන්න ඕනේ. අපි උඩට තියන්නේ නැහැ පල්ලෙහාට තියන්න ඕනේ. ඒක මේ විදිහට අපි නවා ගන්නවා. පළමු හා දෙවන තිර රෙදි නිර්මාණය කරපු ආකාරයටමයි මේකෙත් තිර රෙද්ද මසා ගන්න. පුළුවන් තරම් අපි අයිනෙන් තමයි මැෂින් එකේ මහ ගන්න ඕනේ. අපි වැඩිපුර පොඩ්ඩක් තියලා කපාගමු. මේ විදිහට එම ටේප් පටියත් ඇතුළට තියලා වටේ මහ ගන්න ඕනේ. මේ අයිනේ ඉඳලා දිගටම මැෂින් එකේ 4 වටේම මහ ගන්න ඕනේ. අපි බලමු ඒ විදිහට මහගත්ත රෙදි කොටස. මේ තියෙන්නේ අපි ඒ විදිහට මහගත්ත රෙදි කොටස. පුළුවන් තරම් අපි අයිනෙන් මහ ගන්න ඕනේ. අපි බලමු මේ කර්ටන් එක රැලි කරගන්නේ කොහොමද කියලා. ඉතාමත් සරල කර්ටන් එකක්. පළවෙනි කොක්ක මේ විදිහට දානවා. ඒ වගේම දෙවෙනි කොක්කත් මේ විදිහට දානවා. තුන්වෙනි කොක්ක මේ විදිහට දානවා. මේ විදිහට තමයි රැලි වෙන්නේ.
අපි රැලි කරන්න ඕනේ නැහැ මේ කොක්කෙන්ම රැල්ල හැදෙනවා ඊට පස්සේ දෙවෙනි කොක්ක දාද්දි මේ පළවෙනි තීරුව අතාරින්න ඕනේ පළවෙනි තීරුව අතෑරලා දෙවෙනි තීරුවේ ඉඳන් පටන් ගන්න ඕනේ මේ විදිහට මේ ආකාරයට 3 pin hooks නිර්මාණය කළ පසු මේ විදිහට තමයි තේන්නේ ඒ වගේම තමයි මේකේ සිදුරු එකක් අතහැරිය යුතුයි කියලා නියමයක් නැහැ තමන්ගේ කැමැත්ත පරිදි සිදුරු දෙකක් වුණත් අතහැර ගන්න පුළුවන් කුඩා නිවසක් නම් එක සිදුරක් ඇති ප්ලීට් ළඟ ළඟ යෙදුනහම ලස්සනයි විශාල ශාලාවකට වගේ ගැනීමේදී තීරු දෙකක් තුනක් තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් තීරු අතහැරගත යුතුයි අපේ තිරවිදි පාඨමාලාවේ පාඩම් තුනක් දැනට අවසానයි මං හිතනවා ඔයගොල්ලන්ට පාඩම් ටික හොඳට තේරුණා කියලා හැමෝම හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා ඇති කියලා මම හිතනවා ඒ වගේම තමයි මේ පාඩම් තුන සම්බන්ධයෙන් අවශ්‍ය ගැටලුවක් තියෙනවා නම් මගේ දුරකථන අංකයට කතා කරලා විමසීමක් කරන්න පුළුවන් සියලුම පාඩම් දිනපතාම gedaradi කරන්න කියලා මං